අපිට මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් අපිට අවස්ථාව අවසරය ලබා දුන්නා වැදගත් කරුණු දෙකක් ඉදිරිපත් කරන්න තියෙන ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමත් මේ සභාවේ සිටින මොහොතක මම මතු කරා වැදගත් ප්‍රශ්නයක් ප්‍රමිතියෙන් තොර ඉන්ධන අපේ රටට ගෙන්නලා ඒ පරීක්ෂණවලින් ඒවා ප්‍රමිතියෙන් තොරයි මම හිතන්නේ එක්කෝ ඔබතුමා හෝ නියෝජ්‍ය කතානායකතුමා මූලාසන ඉන්න අවස්ථාවේ මම මේක ඉදිරිපත් කරේ විශේෂයෙන්ම ඒ ප්‍රමිතියෙන් තොර තෙල් ප්‍රශ්නය ගැන කතාව ඉදිරිපත් කරනකොට ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි මට කිව්වා මේ මොකද්ද පත්තරේක නමක් කියලා මම පත්තරෙන් බලලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරයි කියලා. එහෙම නෙවෙයි ඇත්ත වශයෙන්ම ඒ ආයතනවල නිලධාරීතුමන්ලා තහවුරු කරපු තොරතුරු මතයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් දැන් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තාවලින් ඔප්පු වුණු ඒ තෙල් වෙළඳපොළට නිකුත් කරලා තිබෙනවා. ඇමතිවරයා මොන කාරණාව කොයි ආකාරයේ කිව්වත් මේ දේ සිදුවෙලා තිබෙනවාමයි. ඒක තමයි සත්‍ය කතා. ඒ නිසා මේක පිළිබඳව පැහැදිලිව අපිට දැනගන්නට ඕන. ඒ බාල තෙල් ගෙනාපු නැව MT ෆෝස් පවර් කියන නෞකාව මොකක්ද ඒක තෙල්වලට උනේ? ඒ තෙල්වල ප්‍රමිතිය පිළිබඳව වාර්තා, පරීක්ෂණ වාර්තා, පළවෙනි පරීක්ෂණය, දෙවෙනි පරීක්ෂණය මොකක්ද? අමාත්‍යංශයේ සහ අදාළ ආයතන ගත්තු තීන්දුව, ඒ තෙල් ටික ඇත්තටම ත්‍රිකුණාමලයටත් යවලා තිබෙනවද, කොළොන්නාවටත් යවලා තිබෙනවද, හොඳ තෙල් එක මිශ්‍ර කළා පාරිභෝජනයට ලබා දුන්නයි කියන එක තමයි අපිට ආරංචි තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව පැහැදිලි වාර්තාවක් අපිට අවශ්‍යයි. මොකද බරපතල වංචාකාරී දෙයක් සිදුවලා තිබෙනවා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඒ අදාළ අමාත්‍යවරයාට හෙට දිනේ හෝ ඇවිල්ලා පැහැදිලි ප්‍රකාශයක් මේ බාල තෙල් පිළිබඳව, බාල තෙල් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව ප්‍රකාශයක් දෙන්නයි කියලා මේ සභාවට කියලා මම ඉල්ලීමක් කරනවා.